තෙරුවන් සරණයි 2020 වසර සඳහා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් අපි මෙතෙක් මේ දහම් එළිය මගින් පාඩම් මාලාව ඔබට ඉදිරිපත් කළා. තව පාඩම් කීපයක් ඉදිරිපත් කරන්න තිබෙනවා 10 ශ්‍රේණියේ සහ 9 ශ්‍රේණියේ. ඒ වගේම 11 ශ්‍රේණියේ පෙළ පොතත් ඇසුරු කරගෙන ඔබගේ සාමාන්‍ය දැනීමත් උපයෝගී කරගෙන මේ දවස්වල අපි सिद्ध कराने प्रश्नयागट पिलितुर सापयान्य कोमत केने के साकाच्चा इनिसा अदत्त अपी बालमो तवात्त एक प्रश्नयागट पिलितुर सापयान्य कोमत केला अपी मेधावस्वल कताकर्मी यान्ने देवेनी प्रश्न पात्तरये देवेनी कोटसे पलवेनी अनिवार्य प्रश्न पिलिबद एके अपी मीट कलिमुत्तबट कीला तिबेनवा केटी प्रश्न एवगेम केटी पिलितुर अपेक्षावेन तियेन प्रश्न 10ක් මේ අන්තර්ගත වෙලා තිබෙනවා ඒ 10ට ඔබ කෙටි පිළිතුරු සපයන්න ඕනේ එවැනි ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කළා තව ඉදිරියට තව තවත් කරුණු ඔබට විභාගයට අවශ්‍යම කරන කරුණු අපි මේ තුලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා අදත් අපි ප්‍රශ්න පත්‍රයක් සකස් කරගත්තා ඒට ගැළපෙන ප්‍රශ්නයක් සකස් කරගත්ත ප්‍රශ්න 10කින් යුක්ත අපි බලමු මේ පැත්තට අවධානය යොමු කළා අද අපේ මුහුණ දෙන එහෙම නැත්නම් පිළිතුරු ලියන ප්‍රශ්න ටික මොනවද කියලා මේ ප්‍රශ්න ටික දකිනකොටම ඔබට පිළිතුරු මතක් වෙන්න ඕනේ. ඒ තරම් ඔබට සරල ප්‍රශ්න තමයි මේ තුල අන්තර්ගත වෙන්නේ. හැබැයි නිශ්චිත වෙන්න ඕනේ. නිවැරදිම වෙන්න ඕනේ. එතකොට තමයි ඔබට ලකුණ හිමි වෙන්නේ. එහෙම නැත්නම් ඔබට ලකුණ හිමි වෙන්නේ නැහැ. හොඳයි අපි බලමු අද දවසේ ප්‍රශ්න මොනවද කියලා. නිකාය සංග්‍රහය හෙවත් ශාසනාව තරණය ගද්‍ය ග්‍රන්ථයේ රචනා කරන ලද්දේ කවුරුන්ද? එතකොට රචනා කරලා තියෙන්නේ කවුද කියලා අහන්න. ඊළඟට දෙක ගිහියෙකුට තමාගේ සැප ගැන සතුටු විය හැකිය. එවැනි සැප හතරක් දේශනා කොට ඇත. ඒවා නම් කරා. ඊළඟට තුන්වෙනි එක දීගජානු කෝලිය කුල පුත්‍රයාට දේශනා කළ මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු හතර නම් කරන්. ඊළඟට ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් සූත්‍ර දේශනාව නම් කරන්. මට්ටකුණ්ඩලී තරුණයා දෙව්ලෝ ඉපදීමට හේතු කර්මය කුමක්ද? බුදුන් වහන්සේගෙන් ඔබ දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද යක්ෂයෙක්ද ආදී වශයෙන් විමසූ තැනැත්තා වන්නේ කවුද? දුක්ඛ සත්‍ය බෙදෙන ප්‍රධාන කොටස් තුන නම් කරන්. ථූපාරාමයේ සහ මහියංගන ස්තූප ධාතු ගර්භයේ හැඩය අනුව කුමන ආකාරයකට අයත්ද? ලොවැඩ සඟරාව නම් උපදේශ කාව්‍ය ග්‍රන්ථයේ රචනා කළේ කවුද? පත්තකම්ම සූත්‍රයේ ඇතුළත් යුතුකම් පහ නම් කරන්න පත්තකම්ම සූත්‍රය ඇතුළත් යුතුකම් පහ නම් කරන්න. දැන් මෙන්න මේ ප්‍රශ්න පත්‍රයට එහෙම නැත්නම් මේ ප්‍රශ්න 10ට ඔබ පිළිතුරු සපයන්න ඕන. මේ ප්‍රශ්න ටික දකිනකොටම ඔබට පිළිතුරු මතක් වෙන්න ඕන කරනවා. එතකොට තමයි ඔබට අර ඉගෙනගත් කරුණු තහවුරු වෙලා තියෙන්නේ මේ වෙනකොට. දැන් මේ නෝට තහවුරු වෙලා තියෙන්න ඕන. හොඳයි අපි බලමු ඊළඟට පිළිතුරු ටික මොනවද කියලා. පළවෙනි එක නිකාය ග්‍රන්ථ සංග්‍රහය හේව ශාසනාව තරණේ ග්‍රන්ථේ රචනා කළේ කවුද? මේක රචනා කළේ දෙවෙනි ධර්මකීර්ති හිමියන්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ගිහියෙකුට තමාගේ සැපගෙන සතුටු විය හැකි එවැනි සැප හතරක් දේශනා කොට ඇත ඒවා නම් කරන්න. අපි දන්නේ සැප අත්ති සුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්‍ය සුඛ. ඊළඟට තුන්වෙනි එක දීගජානෝ පොලිය කුල පුත්‍රයාට දේශනා කළ මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු හතර නම් කරා. ඒ කරුණු හතර දැන් දීගජානෝ කුල පුත්‍රයාට දේශනා කළේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයෙන් ඒකේ කරුණු 8ක් තියෙනවා. මේ කරුණු 8 කොටස් දෙකකට බෙදලා තියෙනවා. මෙලෝ දියුණුවට කරුණු 4යි පරලෝ දියුණුවට කරුණු 4යි. මෙලෝ දියුණුවට හේතු වෙන කරුණු 4 තමයි අහන්නේ මේදී. එතකොට ඒ කරුණු හතර තමයි උත්හාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍තතා සමජීවිකතා. ඊළඟ ප්‍රශ්නය ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් සූත්‍ර දේශනාව නම් කරන්නේ. මේ සූත්‍රය තමයි රතන සූත්‍ර දේශනාව. ඊළඟට මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍ර මට්ටකුණ්ඩලී තරුණයා දෙව්ලෝ ඉපදීමට හේතු කර්මය කුමක්ද? ආසන්න කර්මය කියලා අපි කියන්නේ අර බුදුහාමුදුරුවෝ දැක්කලා ඒ වෙලාවේ වන්දනා කළා වැන්දර පස්සේ ඔහු මිය ගිහින් එළොම ඒ වෙලාවෙම දෙව්ලෝ උප්පත්තියක් ලැබුණා. බුදුන් වහන්සේගෙන් ඔබ දෙවියෙක්ද ගාන්ධර්වයෙක්ද යක්ෂයෙක්ද ආදී වශයෙන් විමසූ තැනැත්තා කවුද? දැන් බුදුහාරංගේ ලක්ෂණ දැකලා එක බමුණෙක් අහනවානේ. ඒත් බමුණගේ නම තමයි ද්‍රෝණ බමුණ. ඊළඟ එක දුක්ඛ සත්‍ය බෙදෙන ප්‍රධාන කොටස් තුන නම් කරා. ප්‍රධාන කොටස් තුන අපි දක්වන්නේ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා ඔබ ඉගෙනගෙන තිබෙනවා.
ඊළඟට ථූපාරාමයේ සහ මහියංගන ස්තූපයේ ධාතු ගර්භයේ හැඩය අනුව වෙනස් වෙ අපි කියනවා මේ ධාතු ගර්භයේ හැඩය අනුව ආකාර 6ක් දෙනවා ඒ ආකාර 6 අපි දන්නවා ඝණ්ඨාකාර ඝටාකාර බුබුලාකාර ආම්ලාකාර කියලා ඔය ආදි වශයෙන් දැක්කෙන් දැන් මේ අහන ස්තූප දෙක ථූපාරාමයයි මහියංගනයි මේ දෙක අයිති වෙන්නේ ඝණ්ඨාකාර ස්තූප විදිහට ඊළඟට ලෝයඩ සංග්‍රහවන උපදේශ කාව්‍ය ග්‍රන්ථයේ රචනා කළේ කවුද මේ ලෝයඩ සංග්‍රහව ග්‍රන්ථයේ රචනා කරන්නේ වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ ඊළඟට පත්තකම්ම සූත්‍රයේ යුතුකම් පහක් ගැන උගන්වනවා ඒවා නම් කරන්නේ ඥාති බලි අතිදි බලි රාජ බලි දේවතා බලි පුබ්බපේත බලි මෙන්න මේක තමයි පිළිතුරු ටික එතකොට ඔබට දැන් මම කියන්න කලින් ප්‍රශ්න ටික දැක්ක ගමන් ඔබට උත්තර ටිකක් මතක් වුණා දැන් බලන්න ඔබ කීයක් හරිද කියලා අපි ඊළඟ දවස් ඉඳලා ඒ වගේ වැඩ පිළිලක් කරනවා අපි ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඔබට පිළිතුරු ලියන්න වෙලාවක් තියෙනවා ඊට පස්සේ තමයි අපි පිළිතුරු ටික දෙන්නේ ඒ නිසා ඔබ මේක අහලා දැන් ඔබට යම් කිසි කරුණක් අහපුවහමත් මතක හිටිනවා ඒකත් හොඳ වැදගත් වෙනවා ඒ නිසා ඒ කාරණේ මතක තියාගන්න මේ වගේ තවත් ප්‍රශ්න කීපයක් අපි ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපි ඉදිරි දවසක ආයි දවසක් හම්බ වෙමු ඔබට තෙරුවන් සරණයි।